අද දවසේ විශේෂයෙන්ම විදුලි බල ක්ෂේත්‍රයේ සිදුවෙන මේ නව අනපනත් ඉදිරිපත් කිරීම තුළ එක ප්‍රශ්නයක් අපි අහන්නට ඕන. ඇයි මේ ප්‍රතිසංස්කරණ 2002 ඉදිරිපත් වෙනකොට වර්තමානයේ ආණ්ඩු පාර්ශ්වයේ සිටින කොටස් එකට විරුද්ධ වුණේ? ඇත්ත වශයෙන්ම බැලුවොත් මේ වර්තමාන පනතත් 2002 පනතත් සංසන්දනාත්මකව බැලුවොත් වගකීම, වගවීම, විනිවිද භාවය තිබෙන්නේ 2002 පනතේ. දැන් රටත් බංකොලොත් වෙලා ජනතාවත් ජන ජීවිතත් දැවැන්ත වෙසණයකට ලක්වුණු මොහොතක අක්‍රමවත් ආකාරයෙන්, අවිධිමත් ආකාරයෙන් දුර්වල රටට හානියක් වෙන පනතක් ඉදිරිපත් වීම ගැන අපි කනගාටු වෙනවා. අන්බන්ඩ්ලිං ප්‍රොසෙස් එක ගැන අපේ ඒකඟතාවය අපි පළ කරේ අද ඊයේ නෙවෙයි, 2002 2024 නෙවෙයි. එනිසා මම පැහැදිලි කරන්න කැමතියි ඇයි අපි මේ පනතේ ප්‍රධාන විධිවිධානවලට විරුද්ධ වන්නේ. ඒ වගේම කබීර් හෂිම් මැතිතුමා කියපු ආකාරය අපි ඉදිරිපත් කර තිබෙන සාධනීය සංශෝධන ක්‍රියාත්මක කරන්නට ඔබ සූදානම් නම් ඒ සාධනීය සංශෝධන තුළ වගවීම, වගකීම, විනිවිද භාවය නිර්මාණය වීම තුළ අපිට මේකට සහයෝගය පළ කරන්නට බාධාවක් නැහැ. හැබැයි සංශෝධන ටික අනුමත කරන්නට ඕන අපි ඉදිරිපත් කරමු. ඒව ඇතුල් කරගන්නට ඕන. දැන් මේ පනතේ අඩුපාඩුකම් ගණනාවක් තිබෙනවා. මේ පනතේ ඇත්තටම ව්‍යුහාත්මක දුර්වලතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ අන්බන්ඩ්ලිං කියන ප්‍රොසෙස් එක ඇත්තටම බොහොම සංකීර්ණයි. එක කොම්ප්ලිකේටඩ්. මේ ක්‍රමවේදය මීටත් වඩා සරල වෙන්නට ඕන. ප්‍රායෝගික වෙන්නට ඕන. දැන් අන්බන්ඩ්ලිං තුළ ආයතන 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ජෙනරේෂන් එකේ 4යි, ට්‍රාන්ස්මිෂන් එකේ 2යි, ඩිස්ට්‍රිබියුෂන් එකේ 5යි, ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකට සහ පෙන්ෂන් එකට 1යි. ඉතින් විශේෂයෙන්ම මේ ක්‍රමවේදය මීට වඩා සරල වෙලා මීට වඩා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් බවට පත් වෙන්නට ඕනේ කියන එක අපේ අවංක මතය. නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ මතක් කරන්නට කැමති මේ ප්‍රොසෙස් එක, මේ වැඩපිළිවෙල, මේ සංකීර්ණ කොම්ප්ලිකේටඩ් වැඩපිළිවෙල මීට වඩා සරලව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයට නිර්මාණය වෙන්නට ඕන. ඒ වගේම මේකේ ලබා දීලා තිබෙන කාල පරාසය අපි හිතනවා ඒක යථාර්ථවාදී නැහැ. ඒක හරිම ඉරෂනල් ටයිම් ලයින් එකක්. ඇත්ත වශයෙන් මේක තිබුණේ 6 months, මාස 6. ඒක දැන් විශේෂයෙන්ම අපි පක්ෂයක් හැටියට අපේ මහලේකම්තුමා මුල් කරගෙන අපි මේකට අභියෝග කළා. ඒක බොහොම හයි ප්‍රොෆයිල් චැලෙන්ජ් එකක් කරේ අපේ සමගි නීතිඥ සංගමේ ජනාධිපති නීතිඥවරුන් දමලා තමයි අපි මේ චැලෙන්ජ් එක කරේ. ඒ චැලෙන්ජ් එක තුර ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මේ මාස 6 ප්‍රායෝගික භාවය නැතිකම අවබ෋ධ කරගෙන ඒක මාස 12ක් කරලා තිබෙනවා. හැබැයි අපි පොඩ්ඩක් හිතන්නට ඕන. දැන් බලන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට පෙර කළ යුතු වැඩකටයුතු ගණනාවක් තිබෙනවා. ප්‍රිලිමිනරි ට්‍රාන්ස්ෆර් ප්ලෑන් එක, නැෂනල් ඉලෙක්ට්‍රිසිටි පොලිසි එක, ජාතික විදුලි බල ප්‍රතිපත්තිය, නැෂනල් ටැරිෆ් පොලිසි එක, ඒ වගේම ලොන් ටර්ම් පව සිස්ටම් ඩෙවලප්මන්ට් ප්ලෑන් එක, ඇනුවල් පව ප්‍රොක්‍යුමන්ට් ප්ලෑන් එක, මේ ඔක්කොම කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසුව තමයි මේ අපොයින්ටඩ් ඩේට් එක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ කොන්දේසි ක්‍රියාත්මක වීම සඳහා ඇත්ත වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයත්
තීන්දු කරලා තිබෙන කාල පරාසය මාස 12 අපි විශ්වාස කරනවා එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේ කොන්දේසි ටිකත් සම්පූර්ණ කරලා ඒ appointed date එක මාස 12 තුල ඔටොමැටික් apply වෙනකොට ඇත්ත වශයෙන්ම deadlock situation එකක් නිර්මාණය වෙනවා. එතනත් නැති මෙතනත් නැති ඉතාමත්ම අක්‍රීය වෙන තැනකට අපි තල් වෙනවා. අන්න ඒක අපි මගහරවා ගන්නට ඕනේ කියන එක පැහැදිලි කරන්නට ඕන. ඒ නිසා පළවෙනිම දේ තමයි මේ unbundling process එක බොහොම සංකීර්ණයි. ඒක ප්‍රායෝගික නැහැ. ඒක ප්‍රායෝගික වෙන්නට ඕන. ඒක සරල වෙන්නට ඕන. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම මේ ක්‍රියාදාමය තුළ මේ ටයිම්ලයින් එක කාල පරාසය යථාර්ථවාදී නොවේ. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න කැමති මේ පනත හරහා මේ සෙක්ටර් එක මේ ශේෂ්ත්‍රය බරපතල විදිහට පොලිටිසයිස් වෙනවා. ඒක දේශපාලනීකරණයට ලක් වෙනවා. ඇත්ත වශයෙන්ම ඇමතිවරයාට විශාල බලතල රැසක් ලැබෙනවා. සංවරණ සහ තුලන checks and balances අහිමි වෙනවා. දැන් බලන්න power sector reform secretariat එක National Electricity Advisory Council එක ඒ වගේම successor companies වලට director boards ඒ ඔක්කොම පත්කිරීම කරන්නේ ඇමතිවරයා. එයාට සම්පූර්ණ authority එක බලය ලැබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඇමතිවරයාට හැකියාව ලැබෙනවා මයික්‍රෝ මැනේජ් කරන්න රෙගුලේටරවයි නැෂනල් සිස්ටම් ඔපරේටරවයි. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ ඇමතිවරයාගේ බලතල වැඩිවීම තුළ අපි විශ්වාස කරනවා මේ පනතට අපිට එකඟ වීම අපහසු කාර්යයක් කියලා. ඒ වගේම විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති මේ පනත හරහා රෙගුලේටරව සම්පූර්ණයෙන්ම දුර්වල කරලා තිබෙනවා. දැන් බලන්න PUCSL එක රෙගුලේටර් බවට පත් කරේ අංක 35 දරන 2002 පනතේ. ඒ වගේම ඔතරයිස් කළා රෙගුලේෂන් ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් නම්බර් 20 2009. ඒකෙන් ඇත්ත වශයෙන්ම ඒ රෙගුලේටරට Tariff Safety, Consumer Protection, Dispute Resolution, Authority over Electrical Inspectors, Authority to Issue Regulations, Formulate National Electricity Policy, Approve Technical and Operational Codes, Ability to Enforce Technical and Other Standards Relating to Safety, Quality, Continuity, Reliability of Electricity Supply. මේ අනාදී වශයෙන් රෙගුලේටරව ශක්තිමත් කරා. දැන් මේ පනතෙන් වෙන්නේ රෙගුලේටරගේ බලය ඉවත් කරලා ඇමතිවරයාගේ බලය ශක්තිමත් කරනවා. ඒ වගේම මේ පනතේ කිසිම තැනක සඳහනක් නැහැ continuous power supply අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කරන කිසිම දෙයක් නැහැ මේ පනතේ. එහෙම කොහොමද වෙන්නේ? ඇත්ත වශයෙන්ම මීට පෙර පනත්වල බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා 2009 පනතේ තියෙනවා අඛණ්ඩව විදුලි සැපයීමේ වගකීම තියෙනවා. ඒකේ මෙතන නැහැ. එහෙම වගකීමක් වගවීමක් නැහැ මෙතන. ඒ නිසා විශේෂයෙන්ම රෙගුලේටරව අඩපණ කරලා රෙගුලේටරගේ තටු කපලා ඇමතිවරයාට බලය දෙනවා වැඩගත් තීන්දුව తీරන ගන්න. ලයිසන්සින් ටැරිෆ් procurement superseding the authority of the independent regulator මේ ප්‍රසම්පාදන ක්‍රමවේදය ටැරිෆ් එක තීන්දු කිරීම ලයිසන්සින් පිළිබඳව මහා අසීමිත බලයක් ඇමතිවරයාට ලබා දෙනවා. අපි හිතනවා ඒක ඉතාමත්ම අගතිගාමී ප්‍රතිගාමී හානියක් වන ක්‍රියාවක් හැටියට. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියන්නට ඕන දැන් මේ පවර් සෙක්ටර් එක ලිබරලයිස් කරනකොට ඇත්ත වශයෙන්ම රෙගුලේටර් ස්ට්‍රොง වෙන්නට ඕන. රෙගුලේටර් ශක්තිමත් වෙන්නට ඕන. ඒ මොකද රෙගුලේටර් බලය තිබෙන්නට ඕන
විවිධ ඌනතාවයන් වලට විවිධ විෂමතාවයන් වලට විසඳුම් ලබා දෙනවා. රෙගියුලේටර්ව එම්පවර් කරන්නට ඕන, රෙගියුලේටර්ව සවිබල ගන්නන්නට ඕන. නමුත් මෙතන වෙලා තියෙන්නේ රෙගියුලේටර්ගේ තටු කපලා බලය අයින් කරලා ඇමතිවරයාගේ බලය වර්ධනය කිරීම. අපි දකිනවා ඒක ඉතාමත්ම අගතිගාමී ක්‍රියාවක් හැටියට, වැරදි ක්‍රියාවක් හැටියට. ඒ වගේම මේ පනත හරහා ඇත්ත වශයෙන්ම දැන් ඉලෙක්ට්‍රිසිටි සෙක්ටර් එකේ ස්ටේට් මොනොපොලි එකක් තියෙනවා. ඒ ස්ටේට් මොනොපොලි එක ඇත්ත වශයෙන්ම ප්‍රයිවට් මොනොපොලි එකක්. පෞද්ගලික ඒකාධිකාරිය බිහිවීමේ ප්‍රවණතාවය මේ පනතේ මුල් පිටපතේ ඒ මුල් අවස්ථාවේ තියෙනවා. ඒ කියන්නේ 150කට වැඩි අයට කියන වගන්තිය තිබුණත් 149 කණ්ඩායමකට මේ ප්‍රයිවට් මොනොපොලි එක, විශේෂයෙන්ම ඒ ප්‍රයිවට් මොනොපොලිස් වලට ඒ යම් කිසි ඒකාධිකාරියක් නිර්මාණය කිරීමේ හැකියාව නිර්මාණය වුණා. හැබැයි අපි කරපු බලකිරීම තුළ අපි නම් ඉල්ලුවේ මේ 49% එක 10% වලට බස්සන්න කියලා. ඇමතිවරයා එකඟ වෙලා තිබෙනවා මේක 115ට බස්සන්න එකඟ වෙලා තියෙනවා කියලා කියනවා. එසේ නම් ඒක මං හිතන්නේ ප්‍රගතිශීලී ක්‍රියාවක් හැටියට මං සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම අපි අහන්න කැමති විශේෂයෙන්ම මේ සක්සෙසර් කම්පනීස් 12ක් වෙනවා. මේ කම්පනීස් 12ට අධ්‍යක්ෂක මණ්ඩල පත් කිරීම ගැන පැහැදිලිව සඳහන් වෙලා නැහැ. අපිට හිතා ගන්නට සිද්ධ වෙන්නේ ඒ පත් කිරීමුත් සිද්ධ වෙන්නේ ඇමතිවරයා හරහා කියලා. පැහැදිලි වෙලා තිබෙන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් සහ බෝඩ් එක ඇමතිපත් කරනවා කියලා. නමුත් ඩිරෙක්ටර් බෝඩ්ස් ගැන මේ පනත නිහඬයි. ඒකෙන් ගම්ම්‍ය වන්නේ අපි හිතන ආකාරයට ඒ බලයත් ඇමතිවරයා සතු වෙනවා. ඇත්ත වශයෙන්ම මම මතක් කරන්න කැමති 2002 පනතේ 51 ක්ලෝස් එක දිහා බැලුවත් මොනිටරින් ඇන් ඇඩ්වයිසරි කමිටි එකක් ප්‍රොපෝස් කරලා තිබෙනවා, තිබුණා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ඇන් කම්පනීස් ඒ ෆෝම් කළපු ඒවයි දේශපාලන ඇඟිලි ගැසීම් අවම කරලා ඒ හරහා පත් කිරීම ක්‍රියාත්මක කරන්නට. ඇත්ත වශයෙන්ම මේ 2002 පනතේ පාඩම් ඉගෙන ගන්නේ නැතුව තමයි මේ දුර්වල පනත, මේ අවාසිදායක පනත, මේ අගතිගාමී පනත නිර්මාණය වෙලා තිබෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ පනතේ විදුලි බල මණ්ඩලයේ ඇසෙට්ස් වැලියු කරන මෙතඩ් එකක් නැහැ. කිසිම මෙතඩොලොජි එකක්, කිසිම ක්‍රමවේදයක් නිර්මාණය කළා නැහැ. මතක තියාගන්න මේ විදුලි බල මණ්ඩලයේ සතු සම්පත් ට්‍රිලියනකට, රුපියල් ට්‍රිලියනයකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඇයි මම එහෙම කියන්නේ? මේ විදුලි බල මණ්ඩලයට පවර් ප්ලාන්ට්ස් අයිති, රිසර්වොයර්ස් අයිති, ග්‍රිඩ් සබ්ස්ටේෂන්ස් අයිති, ඩිස්ට්‍රිබියුෂන් ලයින්ස් අයිති, බිල්ඩිංස්, ලෑන්ඩ්ස්, ඒ වගේම විවිධ හියුමන් රිසෝර්සස්, ඒ වගේම ෂෙයාස් අයින් කරන්න, ඩයිවෙස්ට් කරන්න, ෂෙයාස් ඩයිවෙස්ට් කරන්නට කිසිම පැහැදිලි ක්‍රමවේදයක් සඳහන් වෙලා නැහැ. එතකොට ඇසට් වැලියුවේෂන් එක ගැන ක්‍රමවේදයකුත් නැහැ, ෂෙයාස් ඩිස්පෝස් කරන ආකාරය ගැන ක්‍රමවේදයකුත් නැහැ. හැබැයි 2002 පනත බැලුවා නම් ඒක බොහොම පැහැදිලි. ඉතින් මටම හිතාගන්නට බැහැ 2002 පනතේ ඇත්ත වශයෙන්ම නිර්මාතෘවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් එතුමාගේම යටතේ 2002 තියෙන යහපත් කොන්දේසි, යහපත් වගන්ති බොහෝ දේවල් අයින් කරලා මේ නිර්මාණය වෙන 2024 පනතහරා මේ කරන්නට යන වැරදි දේ ජනාධිපතිවරයාට නොතේරීම ගැන ඇත්තටම අපි පුදුම වෙනවා. මොකද 2002 වැඩසටහනේ නිර්මාතෘවරයාත් එතුමත් අපිත් ආණ්ඩුවල හිටියා. හැබැයි 2002 මං හිතන්නේ අපේ කාංචන මැතිතුමා දේශපාලනේ නොසිටියත් 2002 පැහැදිලිවම මේ වර්තමාන
ආණ්ඩු පක්ෂයේ දේශපාලන දහරාව මහා පාරට බැහැලා මිනිස්සු කුලප්පු කරලා මිනිස්සුන් උද්ඝෝෂණවලට යොදවලා පාදයාත්‍රාවලට යොදවලා ඔය විවිධ කණ්ඩායම එක්ක අහුවෙලා 2002 කරන්නට ගිය ප්‍රශස්ත වැඩසටහන සම්පූර්ණයෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියාවකට ලක් කරා. ඒ නිසා මේක ගැන මම ඇත්ත වශයෙන්ම පුදුම වෙනවා. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම මේ පනත සම්පූර්ණයෙන්ම නිහඬයි මේ විදුලි බල මණ්ඩලයේ සබ්සිඩරිස් පිළිබඳව. මේ සබ්සිඩරිස් ආයතන බිලියන් ගණන් වටිනවා. මොනවද මේ ආයතන? ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස්, ශ්‍රී ලංකා එනර්ජීස්, ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පනි, ලංකා කෝල් කම්පනි, ට්‍රින්කමලි පව කම්පනි. මේවයි කොටස්වලට මොකද්ද වෙන්නේ? මේවයි කොටස්වලට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? අපි අහන්න කැමතියි. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ නිහඬියාවක් තියෙනකොට මේ අනපනත්වල ඇත්ත වශයෙන්ම අර LTL එකේ සිදුවුණු ගනුදෙනුව සංසන්දනය කරනකොට මහා බියකරු භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඇමතිවරයාට ඕන ඕන විදිහට මේ කොටස්, රාජ්‍ය කොටස්, රටේ සම්පත්, පොදු ජනතාවගේ සම්පත් තමන්ගේ හිතුමතේට කුණු කොල්ලට අලෙවි කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා මේ අනපනත්වල තිබෙන මේ බරපතල දුර්වලතාවය තුල. ඒ වගේම මම විශේෂම සඳහන් කරන්නට ඕන මේ අවස්ථාවේ මේ පවර් සෙක්ටර් රිෆෝම් සෙක්‍රටේරියට් එක. ඇත්තටම ඒක දේශපාලනීකරණයට ලක් කිරීම. බොහොම අත්නෝමතික විදිහට තම තමන්ට හිතුමතේට තමයි මේක සමාජයකින් පත් කිරීමේ ක්‍රියාවලිය සිදුවෙන්නේ. මම නංගම් කියන්නට යන්නේ නැහැ. දැන් මේකේ කීප දෙනෙක් පත් කරලක් තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. මේකේ පත් කරපු එක පුද්ගලෙක් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක විවිධ අක්‍රමිකතා නිසා ඉවත් කරන්නට යෙදුණු පුද්ගලයෙක් පත් කළ දෙනවා මේකට. එයා ඉවත් කරන්නට ඉස්සෙල්ලා එයා ඉල්ලාස්සුනා. ඒක වෙනම කතන්දරයක්. දැන් එයත් ඉන්නවා මේ පවර් සෙක්ටර් රිෆෝම් සෙක්‍රටේරියට්. ඒ නිසා ඒක අනිවාර්යෙන්ම මේ ආකාරයෙන් දේශපාලනීකරණයට ලක් කිරීම ගැන අපි බරපතල ලෙස අපේ විරෝධතාවය මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නට ලැස්ති. ඒ වගේම මේ අලුත් පනතේ කන්සියුමර් ප්‍රොටෙක්ෂන්, පාරිභෝගික ආරක්ෂා වීම ගැන ඇත්ත වශයෙන්ම බොහොම දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තිබෙන්නේ. නිකන් මේ කොපි පේස්ට් කරලා තියෙනවා අංක 20.2009 පනතේ 40, 41, 42 කියන සෙක්ෂන්ස්. ඉතින් ඒක වැරදිනේ. දැන් මේ පවර් සෙක්ටර් එක ලිබරලයිස් වෙන මොහොතක ඕපන් ඇක්සස් සහ හෝල්සෙල් මාකට් කන්ඩිෂන්ස් යන තත්ත්වයන් නිර්මාණය වීම තුළ මෙයිට වඩා ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නට ඕන පාරිභෝගිකයාගේ අයිති ආරක්ෂා කරන්න. පාරිභෝගිකයාගේ ඒ ඕන එපාකම් වලට මූලිකත්වය ලබා දෙන්නට. කනගාටුදායක කාරණාව තමයි අර 2009 තිබ්බ දේ කොපි පේස්ට් කරලා දාලා තියෙනවා. මං හිතනවා ඒකත් ඇත්ත වශයෙන්ම බරපතල දුර්වලතාවයක්. ඒ වගේම අපි යෝජනා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට පින් සිද්ධ වෙන්න මේ විදුලි බල මණ්ඩලයේ විදුලි ශේෂ්ත්‍රයට සම්බන්ධ සියලුම වැඩ කරන ජනතාවගේ ඒ නිලධාරී කණ්ඩායමේ සේවක පිරිසකගේ අයිතිවාසිකම් ආරක්ෂා වුණා ඇමතිවරයාගේ පනතේ තිබුණු ප්‍රතිපාදනවලට වැඩිය ඔබ්බට ගිය වරප්‍රසාද ලැබුණ තිබුණු වරප්‍රසාද ටික රැකෙනවා. ඒ පිළිබඳව අපේ පූර්ණ ගෞරවය ශ්‍රේෂ්ඨාධිකරණයට මේ අවස්ථාවේදී පුද කරනවා. මම ඉල්ලීමක් කරනවා කාරුණිකව මේ විදුලි බල ශේෂ්ත්‍රයේ වැඩ කරන ජනතාව පිළිබඳව මෙයිට වඩා මානුෂී ආකාරයෙන් කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම රෙගියුලේටර් ශක්තිමත් වන්නට වැදගත්ම හේතුවක් තමයි අපේ රටේ බලශක්ති සුරක්ෂිත භාවය. ඒක වැදගත් කාරණාවක්. එය ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන කාරණාවක්. අන්න ඒ නිසා රෙගියුලේටර් ශක්තිමත් වුණු තැන තමයි මං හිතන්නේ
ජාතිකාරක්ෂාවත් වඩ වඩාත් අහවුරුවෙන්. එනිසා මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ශේෂ්‍ර ගණනාවක් පිළිබඳව අපි විපක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සංශෝධන ටික බාරගන්නට ඔබ කටයුතු කරන්න. ඒ වගේම මම කියන්න කැමති මගේ කතාව අවසන් කරන්නට පෙර මෙතනදී මුජිබු රහුමාන් මැතිතුමත් කබීර් හෂීම් මැතිතුමත් මේ LTL එක ගැන කතා කරා. දැන් බලන්න මේ පනතෙන් ඇමතිවරයාගේ බලතල ශක්තිමත් වෙනවා, රෙගියුලේටර්ගේ බලතල අවම වෙනවා, ඇමතිවරයාට හිතුමතයට වැඩ කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ තුල තමයි විදුලි බල මණ්ඩලයට අයිති LTL එකේ කොටස් වලින් කොටසක් වෙස්කෝස් එකට පවරන්නට අත්නෝමතික තීන්දුවක් අරගෙන තිබෙන්නේ. හැබැයි මේ පිළිබඳව කැබිනට් ඩිසිෂන් එකේ තියෙනවා මේක විනිවිද භාවයෙන් යුක්තව you have to be in compliance with the legal provisions and due approvals. විනිවිද භාවයෙන් යුක්තව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතුයි කියන එක මේ තීන්දුවේ තිබෙනවා. හැබැයි කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක නොකොට පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැතුව නීතිපති අනුමැතියකින් තොරව තරඟකාරී බිඩින් ක්‍රමයකට කම්පිටිටිව් බිඩින් ක්‍රමයකට යන්නේ නැතුව ප්‍රොපර් වැලියුවේෂන් එකක් කරන්නේ නැතුව කිසිම වැලියුවේෂන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නැතුව මේගොල්ලෝ තීන්දුව කළා තිබෙනවා 128ක කොටස් මාරු කරන්න අර තිබෙන බිලියන 79ක ණය ගෙවීමේ කොටසක් හැටියට. අපි අහනවා ප්‍රශ්නයක්, කොහොමද මේ 128ක කොටස් බිලියන 26.08ක් ශ්‍රී ලංකා රුපියල් වටිනා, ඇයි මේවා ඩියු ප්‍රොසෙස් එකක් විනිවිද භාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව ක්‍රියාත්මක කරේ? ඇයි මේකට චීෆ් වැලියුවගේ වැලිඩේෂන් එකක් ගත්තේ නැහැ? ඇයි නීතිපතිවරයාගේ කොන්කරන්ස් එකක් ගත්තේ නැහැ? ඇයි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව දැනුවත් නොකරේ? ඉතින් විනිවිද භාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයකින් තොරව කොහොමද මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරේ ඇමතිවරයාගේ තනි මතයට කියන එක අපි ප්‍රශ්න කරන්නට ඕන. ඒකම කදිම නිදසුනක් රෙගියුලේටර් ශක්තිමත් කරලා ඇමතිවරයාගේ බලතල වඩ වඩාත් වගවීමට වගකීමට යොමු කරලා ඇමතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී ඕනම් පුළුවන් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියත් ලබාගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වඩාත් වග වෙන ආකාරයට සංවරණ සහ තුලන checks and balances තුල මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඊළඟ කාරණාව මම කියන්න කැමති, විශේෂයෙන්ම අපි දන්නවා මෙගාවට් 500ක සුලම් බල ව්‍යාපෘතියක් government to government කියලා ක්‍රියාත්මක කරමින් US ඩොලර් 7-8කට ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම අහන්න කැමති, බොහොම හොඳයි 500 මෙගාවට් ප්ලාන්ට් එකක් සුලම් බලය නිර්මාණය කිරීමේදී ක්‍රියාත්මක කරනකොට ඇයි ටෙන්ඩර් ප්‍රොසෙස් එක අනුගමනය කරන්නේ නැත්තේ? ඇයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? දැන් බලන්න මෙගාවට් 50කට ඒ වගේම සුලම් බල ව්‍යාපෘතියකට ටෙන්ඩර් කැඳවලා තියෙනවා. අපිට අපි පුන පුනා විශේෂම කබීර් හෂීම් මැතිතුමා අමාත්‍යවරයා සමග තිබුණු සාකච්ඡාවලදී මමත් ඒ අවස්ථාවේ හිටියා. පුන පුනාම කිව්වා කරුණා කරලා අර මෙගාවට් 500ේ ව්‍යාපෘතියේ ඒ ටැරිෆ් රේට් එක තීන්දුව කරන්නට පෙර, එහෙම නේද? ටැරිෆ් රේට් එක තීන්දුව කරන්නට පෙර මේ ටෙන්ඩර් එකෙන් 50 මෙගාවට්
ප්‍රොජෙක්ට් එකට නිර්මාණය වෙන ටැරිෆ් රේට් එක බලාගෙන ඒක පදනම් කරගෙන අර 500 එකේ නෙගෝසියේෂන් එක ප්‍රයිස් නෙගෝසියේෂන් එක ක්‍රියාත්මක කරන්නයි කියලා කබීර් හෂිම් මැතිතුමත් විශේෂයෙන්ම අපේ විපක්ෂයේ කණ්ඩායම් අවස්ථා ගණනාවකදී යෝජනා කළා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර 50 මෙගාවොට් වින් පවර් එකේ ඒ ටෙන්ඩර් එකේ ඉදිරි ගමන දැන් අත්හිටවල තියෙනවා. දැන් ඒකේ ප්‍රයිසිං දැන් මම හිතන්නේ බිඩර්ස්ලා 3 දෙනෙක් විතර ඉන්නයි කියලා කියනවා. දැන් ඒක ක්‍රියාත්මක වෙන්න ඒක හංගලා තියෙනවා. ඇයි ඒක හංගලා තියෙන්නේ? ඒක හංගලා තියෙන්නේ අර 500ක් මෙගාවොට් වැඩසටහන තුල ඒ අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකට වැඩි ටැරිෆ් රේට් එකක් ලබා දීලා කොතනකින් හරි ගසා කෑමක් තියනවා කියන එක තමයි අපිට හිතෙන්නේ. ඉතින් මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා අර මෙගාවොට් 50 වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මකල ඒක ස්ටයිෆල් කරන්න නැතුව ඒක යටපත් කරන්න නැතුව ඒ ටෙන්ඩර් ප්‍රොසෙස් එක කඩාකප්පල් කරන්න නැතුව එතනින් ලැබුණු ප්‍රයිසිං එක හොයලා බලලා ඒක පදනම් කරගෙන කරුණා කරලා අර 500 මෙගාවොට් වැඩසටහන ක්‍රියාත්මක කරන්න මේ කරන හැම දෙයක්ම කම්පිටිටිව් ප්‍රොසීඩියර්ස් හරහා ක්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍යයි වඩාත් විනිවිද භාවෙන් යුක්තයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්නට ඕන මේ කම්පිටිටිව් ප්‍රොසීඩියර්ස් වලට යන එකේ වැදගත්කම මම පෙන්වලා දෙන්න කැමතියි. දැන් අපි මීට මාස ගණනාවකට පෙර අපිට ඇහුණා පූණකරි ෆ්ලෝටින් සෝලා ප්‍රොජෙක්ට් එක. මේ මතකෙන් කියන්නේ මෙගාවොට් 700ක් පූණකරි ෆ්ලෝටින් සෝලා ප්‍රොජෙක්ට් එක හරහා එවන් විදුලි උත්පාදනයක් සුනීත බලශක්ති විදුලි උත්පාදනයක් ක්‍රියාත්මක කරන්නට යනවා කියන එක මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. කොටින්ම කියනවා නම් ජනාධිපතිතුමාත් ඇවිල්ලා කිව්වා. කොහොමද ඒක වෙලා තියෙන්නේ? ඒක අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක්. මොකද යුනයිටඩ් සෝලා කියලා කොම්පැනි එකට දීලා හැබැයි අපි ඒව ගැන තොරතුරු අනාවරණය කරනකොට මේ මොහොතින් මොහොත ඩිරෙක්ටර් බෝඩ්ස් වල නම් ටික මේ වාෂ්ප වුණා. අලුත් අලුත් නම් ආවා. බැලින්නම් ඔස්ට්‍රේලියාවල සෝලා පැනල් ඩිස්ට්‍රිබියුට් කරන කණ්ඩායමකට තමයි නම් කරලා කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මොකද්ද දන්නවද මේ නියෝජ කතානායකතුමනි? ඔස්ට්‍රේලියාව ඇලව් කරනවා මේ වගේ ටෙන්ඩර් ප්‍රොසෙසස් වලින් පර්මිට්ස් ගත්තහම පර්මිට් එක විකිණීම ඔස්ට්‍රේලියාවේ කරන්න පුළුවන්. ඔන්න ජනාධිපතිතුමත් මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මොකද්ද යුනයිටඩ් සෝලා එනර්ජිද කොහෙද මං හිතන්නේ ආයතනේ නම ආයතනේ නමුත් එහාටම එහාට වෙන් වුණා. ඩිරෙක්ටර් බෝඩ්ස්ත් වෙන් වුණා. නමුත් වෙනස් වුණා. මේ අනාවරණේ අපි කරන් පස්සේ මෙන්න මේ හේතුන් නිසා තමයි අපි කියන්නේ ප්‍රසම්පාදන ක්‍රමවේදය වගකීම වගවීම විනිවිද භාවය අතිශයින් අපි සුරක්ෂා කරන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති අත වශයෙන්ම තවත් දැන් මතක් කරන්න කැමති 2002 ජූලි මාසයේද කොහෙද විදුලි බිල සංශෝධන කෙටුම් පනත මේ පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ හර්ෂ ඩිසිල්ව මැතිතුමා ඉදිරිපත් කරා 10 මෙගාවොට් දක්වා විතරක් ෆීඩර් ටැරිෆ් වැඩසටහන ක්‍රියාත්මක කරන්නටත් 10 මෙගාවොට් වලින් වැඩිය කෙරෙන හැම දෙයක්ම කම්පිටිටිව් ප්‍රොසීඩියර්ස් තරඟකාරී ක්‍රමවේදයට යන්නට. අවසානයේ මොකද උනේ? ආණ්ඩුව ඉස්සෙල්ලා එකඟ වෙලා අන්තිම මොහොතේ විඩ්‍රෝ කරා. ඒ විඩ්‍රෝ කිරීම තුල දැන් අපිට ආරංචි දැන් සති දෙකකට පෙර කැබිනට් එක කඩිමුඩියේ අනුමත කරගත්තලු 139ක ලිස්ට් එකක් මෙගාවොට් 2000කට වැඩි ප්‍රමාණයක. මේවා ඔක්කොම නෙගෝෂියේටඩ් ප්‍රොජෙක්ට්ස්. ඒව ටික කඩිමුඩියේ අනුමත කරලා ක්‍රියාත්මක කරන්න. මං කියනවා මේ අපරාධය කරන්නට එපා. කරුණා කරලා හැම ටෙන්ඩර් එකක්ම ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හරහා විනිවිද භාවෙන් යුක්තව මේ බංකොලොත් රටේ මේ රටේ 120,000ක් මත අධික විදුලි බිලක් පටවලා මේ කරන ගසා කෑම වහා නතර කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. අපේ සාධනීය ප්‍රගතිශීලී සංශෝධන ගණනාවක් මේ සියල්ලක්ම ප්‍රගතිශීලී අපි ඒව ඉදිරිපත් කරනවා. ඒවට
ඒවා මේ පනතට ඇතුල් කරන්නට ඔබ සංවේදී වන්නේ කියලා මම ඇමතිවරයටත් රජයටත් යෝජනා කරන ස්තුති. දරු නලිම් ගරු කංචනය ජෙසේරමත් රු නියෝජ කතානැතුම වැඩි වෙලා ගන්න හැ. හොද මම පිළිතුරු දෙන්න හිටිය අවසානයේ නමුත් ම හිතනවාද විපක්ෂනායක්තුමාට වැදගත් දවසක්කින්ද බොතුමාටද විවාදෙකුත් තියෙන හින්ද හවස සූදානන් වෙන්න අවස්ථාවත් දෙන්නු නන්රු කුමාර් දිසානායක මන්තුමා බලාගෙන හිද මහිතන්නේ ඒකටත් අවස්ථාව ලබා දෙමින් මේ මම පිළිතුරු ටිකක් දෙන්න ඔබ කරපු ප්‍රශ්නවලට. ගරු නියෝජ කතානායකතුමනි මේ එල්ටීඒ සම්බන්ධයෙන් මම පැහැදිලි කර එතුමා අහගෙන හිටිය තේරුම් ගන්නනු හැකියාවද කියලා මට තේරෙන්නේ නැහැ. අපි මේ වෙස්කෝස් පව කියලා කියන්නේ පෞද්ගලික ආයතනයක් දුවන කම්පනියක් නෙවෙයි. වෙස්කෝස් ආයතනය මම නැවත වතාවක් කියනවා මහා භාණ්ඩාගාරයට 41% කොටස්, EPF එකට 27% කොටස්, ලෙකෝ එකට 18% කොටස්. එතකොට 87%ක් තියෙන්නේ රජයේ අතින් පාලනය වෙන්නේ. එතකොට ඒක නීත්‍යානුකූල කරලා තියෙන ඔබතුමාට පුළුවන් උණ්ඩන් ගිහිල්ලා අභියෝග කරන්න. කොපි පේස්ට් නම් කළා නැහැ අපි පනත් ඇතුලේ. ඔබතුමාට නම් උදේ පාන්දර හැමදාම කොපි පේස්ට් කරපියෝ දෙනවා කියන එක අපිට තේරෙනවා හැමදාම පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක නිසා අවබෝධයෙන් කතා කරන්නේ කවුද කියන එක පිළිබඳව ජනතාව හොඳට තේරුම් ගනි. ගරු නියෝජ කතානායකතුමනි, ආණ්ඩුවක පනතක් ගේනකට පනතේ තියෙන දේවල් තියෙනවා, රෙගියුලේෂන්ස් වල තියෙන දේවල් තියෙනවා. පනතක හැමදේම ඇතුළත් කරන්න ඕන කියලා හිතනවා නම් මම දන්නේ නැහැ මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳවත් අපේ රටේ නීතිය පිළිබඳවත් අවබෝධයක් නැහැ කියන එක ඒකෙන් තේරුම් යනවා. දෙවැනි කාරණාව ගරු නියෝජ කතානායකතුමනි, මම නෙවෙයි රටේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. රජයේ යටතේ පවතින ආයතනයක් නම් රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් නම් ඒ ව්‍යවස්ථාපිත ආයතනයට පත් කරන්නේ ඒ විෂයභාර අමාත්‍යවරයා. ඉතින් ඔබතුමන්ලා කැමති නම් ඒ ආයතන ටික පෞද්ගලික අංශයට දීලා රජයේ හෝ ඇමතිවරයා පත් නොකර ඉන්න ඔබතුමන්ලා තීන්දුව ගන්න පුළුවන්. නමුත් රජයේ යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයක් නම් අපිගම ලෙකෝ එක, ලෙකෝ එක රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක්. රටේ ව්‍යවස්ථාවෙම තියෙනවා විෂයභාර ඇමතිවරයා තමයි අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ සහ සභාපතිවරයා පත් කරන්නේ. ඉතින් ඒක මට ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. මෙතුමා කතා කරනවා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරනවා කියලා. කටයුතු කරන්න යෝජනා කරන්නේ විපක්ෂ නායකතුමා. ඒ නිසා මේ රටේ නීතිය පිළිබඳ අවබෝධයක් නැති, මේ රටේ පනත් පිළිබඳ අවබෝධයක් නැති, ඒ වගේම මේ ටැරිෆ් එක පිළිබඳව ඇමතිවරයාට තීන්දු ගන්න බෑ. නමුත් රජයකට තියෙන්න ඕන අයිතියක්, සමහරු හිතන් ඉන්නවා මේ මම මේ සදාකාලික ඇමති හැටියට ඉන්න මේ පනත හදලා තියෙන්නේ කියලා. මම කොහෙවත් මේකේ දාලා නැහැ. මේ පනත ක්‍රියාත්මක වෙච්ච දවස් ඉඳලා කංචන විජේසේකර විදුලි බල ඇමතිවරයා හැටියට දීර්ඝ දිගටම ඉන්නවා කියන එක. ඒක එන ඇමතිවරයාට එන වගකීමක්. ඕන රජයකට, ඕන පවතින රජයට හෝ පසුව පත්වෙන රජයකට තියෙන්න ඕන අයිතිය ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න. විදුලි බිල සමග විදුලි බිල සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීන්දුව. ජනන සැලසුම පිළිබඳව ප්‍රතිපත්ති තීන්දුව. ඒ තීන්දුව ගැනීමේ බලය තියෙන ආණ්ඩුවකට. හැබැයි ඒක ගණනය කිරීමේ බලය තියෙන්නේ නියාමන කොමිසම් සභාවතරත් ඒ ආයතනයටත් කියන එක මතක් කරනවා. ඒ නිසා මම ඔබතුමා යන්න ඕන හින්දා තමයි මම ඉක්මනටම මේක කිව්වේ. සුවපතන ඔබතුමාට විවාදයට සවස 6ට මම හිතන්නේ ස්වාධින් රූපවාහිනියත් සූදානම් වෙලා ඉන්නවා. කොහොමද සිතේ? ගරු නලින් පෙනාඩෙමෙත්තම ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක් තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි